Hi guys, kohomada ithin oyalata ada api ewilla inne Fairway Colombo street food festival ekak balanna. Ithin api athulata gihin balamu api monada kanne kiyala. Ithin api athulata yaddima loku senagak hitiya hithuwe naha ichchara senagak nan indi kiyala. ඉතින් මේ තියෙන දැන් ප්‍රයාවේ කොළඹ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එක තියෙන රෝඩ් එක. එතන ඉස්සරහා තමයි මේක තියෙන්නේ. හරිම ලස්සනට තිබුණා. මේ අවුට්ලට්ස් ගොඩක් තිබුණා. KFC එතකොට තව තිබුණා ස්ලෂ් බාර් එක, ටේස්ටි ෆුඩ්, චාය් වාලා, ඉන්දියන් ෆුඩ්ස් තිබුණා, සී ෆුඩ්ස් තිබුණා, ගොඩක් තිබුණා. ඒ වගේම ඉතින් සෙනගත් ගොඩක් හිටියා. හරි අමාරුයි මොන හරි මේ ගන්නත් ෂොප් ළඟට යන්න. ඉතින් දිගටම බලන් ඉන්න ෆුඩ් ෆෙස්ටිවල් එකට ගිහිල්ලා අපි මොනවද කෑවේ කියලා. අපි මුලින්ම ගියේ ටේස්ටි ෆුඩ් එකට. එතන තිබුණා ඉස්සෝ, අල, එක එක ඒවා, කියන්නේ කකුලෝ වගේ දේවල්. එයාලා එවලෙම බදලා තමයි දෙන්නේ. උණු උණුවෙම කන්න පුළුවන්. අපි මුලින්ම ගත්තේ කෝන් ඩොග්ස්. මම කෝන් ඩොග්ස් කන්න හරි කැමැත්තෙන් හිටියේ, කලින් කාලා තිබුණ නැති නිසා. ඉතින් මෙතනින් අපි කෝන් ඩොග්ස් ගත්තා. එක කෝන් ඩොග්ස් එකක් රුපියල් 400ක් තමයි වුණේ. මේ හැම අවුට්ලට් එකකම කෑම හරීම පිරිසිදුවට, හරීම ලස්සනට, කියන්නේ ගොඩාක් පිරිසිදුවට හැම දෙයක්ම හදලා දෙනවා. මේක ඉතින් තිබුණේ 23-24 කියන දවස් දෙකේ. ඊයේ දවසෙන් මේක ඉවර වුණා. හැබැයි ඉතින් ඒ දවස් දෙකේ මම හිතන විදිහට ගොඩක් අය මිස් කරගන්න නැතුව ෆුඩ් ෆෙස්ටිවල් එක බලන්න ඇවිත් තිබුණා. මේ හැම කෙනෙක්ම ග්ලව්ස් දාලා, ඒ ප්‍රන්ද ඇඳලා, ඒ පිහරිම පිළිවෙලට පිරිසිදුවට වහලා කරලා ගොඩක් පිරිසිදුවට කෑම ටික දෙනවා. ඒක නිසා කිසිම කෙනෙක්ට බය නැතුව ගිහින් කන්න පුළුවන්කමක් තිබුණා එතනින්. පැන්ඩන් ෂූෂන් කියන අවුට්ලට් එකෙන් තමයි අපි කෝන් ඩොග්ස් ගත්තේ. එතන බාබකියු තිබුණා, කෝන් ඩොග්ස්, එතකොට තව සබ් මැරින්ස් ඒ වගේ දේවල් තිබුණා. ටිකක් වෙලා යනවා, මොකද ඒ වෙලාවෙම බදලා තමයි දෙන්නේ යාලා මයෝනිස්, එතකොට ටොමැටෝ, කෙචප් වගේවා දාලා හරිම ෆ්‍රෙෂ් විදියට ඒක යාලා දෙනවා. කොම හරි මාරම රසට තිබුණා ඒකනම්. ඒ ස්ට්‍රීට් ෆුඩ්ස් වලින් මම මේ වෙලේ කාප් එකකින් රසවටම තිබුණ එක. ඊට පස්සේ අපි ගියා හොරිසන් සී ෆුඩ් එකට. එතන තිබුණා සී ෆුඩ් සයිටම්. මම ආසම කෑමක් තමයි ආයිස්ට කියන්නේ. එතන පෝෂන් එකක් 1200 ඉඳන් වගේ තිබුණා. ඊට පස්සේ ගත්තේ ස්වීට් පොටැටෝ ප්‍රයිස්. ඒකේ පෝෂන් එකක් රුපියල් 350ක් තමයි වෙලා තිබුණා. ඒකත් මාරම රසයි. ෆ්‍රෙන්ච් ප්‍රයිස් වලටත් වැඩිය මේකේ නිකන් අමුතු ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. ඊට පස්සේ තිබුණා බ්‍රිටිෂ් පබ් එක. එතනත් තිබුණා එක එක සොසේජ් වර්ග, බාබකියු දාලා, මඤ්ඤොක්කා තිබුණා, ඒ වගේ දේවලුත් තිබුණා. ඇත්තට මෙතනට ගියම හිතාගන්නවත් බැරි තරම් සෙනගක්. ඒ කියන්නේ මේ යන්නවත් බැහැ, ඒ තරමට සෙනග තෙරපෙනවා. ඊට පස්සේ මිස්ටර් ඔයිස්ටර් එක තිබුණා.
එයාලගේ ඔයිස්ට බෝට් එකක් තිබුණ එතන එතනත් හරිම ලස්සනයි. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ගිය ඔයාලා හැමෝම කැමති කෑමක් පානිපූරි කන්න. ඉතින් අපිටත් හිතන පානිපූරි කාලා බලන්න. අපි ගත්ත සේවරි රේන්ජ් එකෙන් සේවරි රේන්ජ් එකේ පෝෂන් එකක් 450ක් වගේ තමයි වෙලා තිබුණේ. ඉතින් එයා හරි ලස්සනට ඒවා හදනවා, මේ එතන පේන්න තියාගෙන ටට්ටක් ගාලා හදනවා. මොකද ගොඩක් කට්ටිය පානිපූරි ගන්න, මේ සෑහෙන සෙනගක් හිටිය පානිපූරි ගන්න නම් අන්නකෝ. ඉතින් එයා එක හදන ලස්සන පානිපූරි එකත් මාරුම රසයි. මේ එයාලට දෙනවා පොඩි කරි එකක් වගේ එකක්, ඒක දාගෙන කන්න තියෙන්නේ. රස කියන්නේ ඔයාලට මගේ මූණ බලුව මේකේ රස තේරෙනවා ඇති. ගොඩක් රස දෙවුණ පානිපූරි එක නම්. ඊට පස්සේ අපි ගත්තේ බදාම් මිල්ක් එකක්. ඔයාල දන්නෝ එයාලා හැමෝම ආසයි ඔය බදාම් මිල්ක් එකටත්. ඒකත් මාර රසයර ආමන්ඩ් එහෙම දාලා තමයි එයාලා හදන් මිල්ක් මේඩ් ආමන්ඩ්. ආමන්ඩ් වලට තමයි බදාම් කියලා කියන්නේ. බදාම් එකක් රුපියල් 300ක් තමයි වුණේ. කොහොමද සෙනග? අනිත් එක දැන් මේ කට්ටිය මැද්දෙන් යද්දී අපි කොට නිසා හුස්ම ගන්නත් බෑ, හුස්ම හිර වෙනවා වගේ. මාර සෙනගක් තමයි ඇත්තටම හිටියේ. මං හිතන්නේ ලාස්ට් ඒක නිසා වෙන්න ඇති. අපි ඉතින් ඊට පස්සේ ෆොටෝස් ටිකක් ගත්තා. මියසිකල් ෂෝ එකක් තිබුණා, සන් එෆ්එම් එකෙන් තමයි ඕගනයිස් කරලා තිබුණේ. බලන්නකො ලස්සනට සිං කරනවා එයා. ඊට පස්සේ අපි ගියේ ස්වීට්ස් අයිටම් තිබ්බ පැත්තට. මෙතන තිබ්බ රසගුල්ල, හල්වා, ගුලාබ් ජමුන්, කස්ටඩ්. එතන පානිපූරිත් තිබුණා. මට ආස හිතුණා කුල්ෆි දැක්කම මේකක් නම් කන්න ඕනෙමයි කියලා හිතිලා. ඊට පස්සේ ඉතින් අපි එකක් ගත්තා. අපි ගත්තේ ෆිස්ටැචියෝ ෆ්ලේවර් එකේ. ෆ්ලේවර් කිව්වට ඒයාලා ඒකින් තම හදලා තියෙන ෆිස්ටචි ඔක්කොම දාලා තියෙනවා උඩට. ඒකක් වෙලා තිබෙන රුපියල් 450ක්. අපි කාලා බලමු. මාර කිරි රසයක් ඒකේ තියෙනවා. මාර විදියට රසයි ඇත්තටම.
දැන් නම් ඉතින් මුකුත් කන්න බෑ බඩ පිරිලා. ඊට පස්සේ අපි ගියේ ට්‍රක් එකක් ගාවට. ඒකේ උඩ යන් ගිහිල්ලා කන්න පුළුවන් කෑම එතනින් අරගෙන. එතනින් අපි ගත්ත ඉටාලියන් ෆනීනි පෝක් එකක් ඒක 500ක් වුණා. තව ගත්ත ෆැස්ටා එකක් ඒකත් 500ක් තමයි වුණේ. දැන් කොච්චර බඩ පිරිලා තිබුණත් ඉතින් මොන මොන හරි ඉතින් සුවඳයි කෑම සුවඳින් පිරිලා තියෙන්නේ මුළු පාරම. ඉතින් අපි මේ කෑම දෙකත් අරගෙනම උඩට නැගලා රස බැලුවා. ඉතින් ඒ දෙකත් කෑවට පස්සේ දැන් නම් වෙන මුකුත්ම කන්න බෑ බඩ හොඳටම පිරිලා. ඒක නිසා ඉතින් දැන් තව චුට්ටක් එහෙම එහෙ ඇවිදලා ගෙදර යන්න ඕනි කියලා හිතුවා. අපේ මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.